සුබ මධ්‍යහන ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස් තල වෙත ජනාධිපතිවරණය සඳහා අප මුදල් සහ තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීම අද සිට ඉජාප ජනපති අපේක්ෂකයා පුළුල් සඳහනයකින් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂනායක රැස්වීමක් පස්වරුවේ ඉහළම තරුවලට යන හිටපු හමුදාපතිවරුන් ඇමරිකාවට නව ආරක්ෂක උපදේශකවරේ ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් බහර ගැනීම අද ආරම්භ වනවා. ලබන මස 6 වනදා දහවල් 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කළා. ජනාධිපතිවරණයේ පැවැත්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊ රාත්‍රියේ නිකුත් කෙරුණා. ඒ අනුව ජනාධිපතිවරණයේ නාම යෝජනා බහර ගැනීම ඔක්තෝබර් මස 7 වනදා ආරම්භ කෙරෙනවා. ජනාධිපතිවරණයේ නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ. මේ අතර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීමද අද සිට ලබන 30 වනදා දක්වා සිදු කරන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. 21.41 දරන ගැසට් නිවේදනය මගින් ඔක්තෝබර් මාස 7 දින ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා අපේක්ෂා නාම යෝජනා කිරීමේ දිනය ලෙස සඳහන් කරනවා. ඒත් එක්කම නාම යෝජනා බාර දීම ස්ථානය වෙන්නේ නැතිර මහලිකම් කාර්යය සරණමාවත රාජගිරිය කියලා ස්ථානයේ. ඔක්තෝබර් මාස 7 දින පෙරවරු 9 සිට 11 දක්වා නාම යෝජනා බාර ගැනීම සිදු කරනවා. විරෝධතා එම දිනේම පෙරවරු 9 සිට 11:30 දක්වා කාල තුදී බාර ගන්න බලනවා. නාම යෝජනා බාර දීමේදී පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂක නම් 50,000 මුදලක් අප වශයෙන් තැන්පත් කළ යුතුයි. ස්වාධීන අපේක්ෂක විදිහට ඉදිරිපත් වන අයෙක් නම් ඔහු පෙරහැත්ත 50,000 මුදලක් අප තැන්පත් කළ යුතුයි. අප තැන්පත් කිරීම අද දින සිට 6 වෙනිදා මධ්‍යාහ්න 12 දක්වා රජයේ වැඩ කරන දිනවලදී රැකර කාර්යාලයට ඇවිත් මුදල් තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම ඡන්ද ප්‍රයත්න දිනේ විදිහට 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා දින නියම කරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පුළුල් සඳහනකින් බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. එම සඳහනය සකස් කර අවසන් බවද ඒ මහතා කියා සිටිනවා. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පොදු සඳහනකින් තමයි අපි ඉදිරිපත් කරන්නේ. මේනකොට ඒ සඳහනේ කටයුතු අවසන් කරලා තියෙනවා. අද හවස 6ට අපි පක්ෂ නායකයින් රැස් වෙනවා රනිල් වික්‍රමසිංහ ග්‍රාමතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ වගේම අපි එන සතිය වෙද්දී අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගැනීමට අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව අපි ඉදිරියේදී විධිමත්ව දැනුවත් කරන්නම් කොහොමද අපි ඉදිරිපත් කරන ක්‍රමවේදය අපි නිල වශයෙන් අපි ඉදිරියේදී ප්‍රකාශ කරමු. නෙළුම් කුළුණේ ඉදිකිරීම්වලදී මුදල් අවභාවිතයක් සිදු වූ බවට මේ දිනවල කතාබහක් ඇති වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ITN සීතල ඊතල වැඩසටහන් එක්වමින් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාද අදහස් පළ කළා. චීන රජය කියන්නේ හැම විටම සේදමාවත හරහා යම් යම් රටවල් ආක්‍රමණය කරන්න උරදරන රටවල්. මම චීන විරෝධියෙක් නෙමෙයි, නමුත් ඒ අය අද අමුතු ක්‍රමයකට තමයි සේදමාවතේ හරහා ලෝකෙ අල්ලන්න යන්නේ, ණය දීලා අල්ලන්න. මේ ආක්‍රමණයට අහු වුණා මහින්ද රාජපක්ෂ මහත්තයලා. දැන හෝ නොදැන කියලා අපි කියමුකෝ, නැත්තම් මඩ ගහනවා කියලා කියයිනේ. වියත් මගේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා, මම ෂෙන්ගිල්ලාගේ සභාපතිව හම්බුන වෙලේ ඔහු කිව්වා කියලා ආරක්ෂක හමුදා මූලස්ථානයේ අපිට ඕන යක් කර ගන්න ආවා. මම දැක්කා ඒකට ඒ පොප්පුවත් මම ජනාධිපතිතුමා ඉදිරි පිටුදු පෙන්නවා. ඉතින් ඒකටත් විශාල කොමිස් මුදලක් පාසුනා කියලා තමයි මතේ තියෙන. ඒගොල්ලෝ නිකන් එහෙම ව්‍යා කරන්නේ නැහැ. මේ නෙළුම් කුළුණ දෙස බලද්දී මම හිතනවා නෙළුම් කුළුණට මුල්ගල්ක තිබු පුද්ගලයා ගැන මට විශාල සැකයක් තියෙනවා. 2012 නෙළුම් කුළුණට මුල්ගල් තිබන්නේ කුප්‍රකට ඉතිහාසයක් තියෙන අපේ ඉතාලියේ බැසිල් රාජපක්ෂ මහත්මයා. බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නමට තියෙන්නේ 10% කියන නමක් ඇදෙනවා. එතකොට දැන් බැසිල් මහත්තයා තමයි මේකේ මුල්ගල තියන්නේ. ඒතර බැසිල් මහත්තයා කවදාවත් ඒ වගේ වැඩකට අත ගහන්නේ නැහැ. තමුන්ට වාසියක් නැත්නම්. ඌට ඇමරිකාවෙන් බොහෝ දේපළ තියෙන පුද්ගලෙක්. ඌට මල් වාහනේ ගෙවල් තියෙනවා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා එතන කොමිස්සෙ මුදලක් ඇති කියලා. මම හදාගත්ත චිත්‍රය මම තියෙනවා. එතකොට දැන් ස්ට්‍රීට් කියන මේ කම්පැනි මම කතා කළා. මේ අයට කතා කරපුවම
මේ කම්පැනිය මෙහෙම එකක් ඇලිට් කියන මේ සමාගම මේක මුලින්ම මේකට තීරණය වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 70යි. දැන් ගෙවලා තියෙනවා මිලියන ඩොලර් මිලියන 104ටත් වැඩිය ගෙවලා තියෙනවා. එතකොට ඒ වගේම මේ ගැන මේ ප්‍රකාශ කරන අනුසපල්පීට මහත්මයා අතුළු කට්ටිය කීසරයි චීනෙ ගියාද මේ ඇයට දින දේපල කොහොමද මම මේවා ගැන හොයන්න අපි කාටවත් පැත්තක් නැතුව කතා කරමු අපි කොහොම ජනාධිපති කොමසමත් දාන්න ජනාධිපති කොමසමත් දාපුවම අපි නම් කියලා නැහැ මේ ගැන අපි බොරුවට හිතනවා දන්නේ නැහනේ අපි කියන්නේ බොරුද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන්නේ බොරුද මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ බොරුද අනුසපල්පීට මහත්තයා කියන්නේ බොරුද නැත්නම් චීනා කියන්නේ බොරුද ඇලිට් කියන්නේ බොරුද එක්සින් බැංකුව කියන්නේ බොරුද මේ සේරම අල්ල ගන්න පුළුවන් ජනාධිපති කොමසමක් දැම්මම කලබල වෙන්නේ නැතුව එක එක ප්‍රකාශනිකුත් කරන්නේ නැතුව අපි මේ ගැන හොයමු නඩුවට එන්නේ නැතුව අසනීප වෙනවා නම් සිංගප්පූරුවට පැනලා යනවා නම් රෝදපුටුවෙන් එනවා නම් අන්න මල්ල එතන පොඩි ගේම් එකක් තියෙනවා බස්නාහිර සබරගමුව දකුණ මධ්‍යම සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා මුහුදු ප්‍රදේශද තරමක් රළුවන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ කංගුසන්තල සිට මන්නාරම කොළඹ සහ ගාල්ලහරා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල දැනින් දැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි දිවෙන වටාවන සෙසුමුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දැනින් දැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා දිවෙන වටාවන මුහුදු ප්‍රදේශවල සුළංහමන්නේ නිර්දේශාවෙන් සුළඟේ වේගය පරිකරම්ද 30-40 අතර ගැන ගන්නවා නමුත් හම්බන්තොට සිට පොත්විල්හරා මනකල්පුව දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තලම සිට මන්නාරම සහ කංකසන්දරය හරහා මුලදිව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ගිය විටින් විට 5 කිලෝමීටර 50-55 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. ඊටම මුහුදු ප්‍රදේශයේ විටින් විට රළු වේ හැකියි. ඒ වගේම ගිගුරුම් සහිත වැසි ඇතිවීමටත් එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තල්සු නැති වෙන්න පුළුවන්. ඊටම මුහුදු ප්‍රදේශත් තාවකාලිකව ඉතා රළු වීමේ හැකියාවක් තියෙනවා. රටේ ඉදිරි ගමන් මඟ ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සේවකයන් කාර්යක්ෂමව සිය රාජකාරියට කළ යුතු බව අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ නවක නිලධාරීන් වෙත පත්වීම් ලිපි පිරිනමමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ තුන්වන ශ්‍රේණියට නවක නිලධාරීන් 13 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කෙරුණා. ඔවුන් වෙත පත්වීම් ලිපි පිරිනැමුණේ අමාත්‍යවරයා අතින්. පසුගිය වසරේ පැවැත්වූ තරඟ විභාගයෙන් ඉහළ ලකුණු ලැබූ අපේක්ෂකින් සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු මෙම පිරිස තෝරා ගැනුණා. ජාතික ආදායමෙන් වැඩිපුර ගෙවන්නේ අපි රජ නිලධාරීන් නඩත්තු කරන්නේ පෙන්ෂන් ගෙවන්න රජයේ කාර්යාල පවත්වාගෙන යන ආරක්ෂකංශ පවත්වාගෙන යන බිලියන 800ක් විතර අපි ඒකට ගෙවනකොට සංවර්ධනයේ සඳහා ගෙවන්නේ බිලියන 700ක් තුන්වක් අය කතා කරන්නේ තමන්ගේ අයිතිවාසික තමන්ගේ යුතුකම් ගැන කතා කරන්නේ ඒක අපි හොඳටම දැකලා තියෙනවා එවැනි මානසිකත්වයක් ඇති කරගන්න ඕන රජයේ සේවක අපි අනාගත පරම්පරාවට අපි ශක්තිමත් රටක් බිහි කරන්න ඕන ඒක බිහි කරනවා රජයේ අපි උපරිම කාර්ය ක්ෂමතාවකින් කටයුතු කරන්න අපි දේශපාලඥයෝ විදිහට සැලසුම් හදද්දී ඒ ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන රජයේ සේවක විධායක ශ්‍රේණියට මම කියනවා කවදාත් පාරට බහින විධායක ශ්‍රේණියක් කරගන්න එපා දැන් වෙලා තියෙන පාරට බහින විධායක ශ්‍රේණියක් වෙලා තියෙනවා දැන් සාමාන්‍ය විධායක ශ්‍රේණිය පාරට බහින්නේ නැහැ විධායකම විධායක තත්ත්වයේ තියාගෙන ඉන්නවා දීර්ඝ කාලයක් තිස්සේ උසස් වීම් නොලැබූ පොලිස් නිලධාරීන් 31,000කට උසස් වීම් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරු දක්වා මෙතෙක් උසස් වීම් නොලැබූ පොලිස් නිලධාරීන් 31,000කට වැඩි පිරිසකට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි උසස් වීම් ලබා දීම සිදු කෙරෙනවා. උසස් වීම් යෝජනාවලියට අදාළව පොලිස් කොමිසමේ වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව සහ මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවලද අනුමැතිය හිමිව තිබෙනවා. ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගනිමින් උසස් වීම් ලබා දීමට නියමිතයි. මේ අතර පළමු අදිරේදී පොලිස් නිලධාරීන් 5,824 දෙනෙකුට උසස් වීම් ලබා දීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. පළමු කාණ්ඩයේ යටතේ උසස් වීම් ලැබීමට නියමිත නිලධාරීන්ට 2019/1 සිට බලපැවැත්වෙන ලෙසට උසස් වීම ලබා දීමට තීරණය කර තිබෙනවා. මේ යටතේ පොලිස් කොස්තාපල්වරුන් 4,544ක් පොලිස් සැරයන් තනතුරටත්, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 30ක් කාන්තා පොලිස් සැරයන් තනතුරටත්, පොලිස් සැරයන්වරුන් 169ක් උපපොලිස් පරීක්ෂක තනතුරටත්, කාන්තා පොලිස් සැරයන්වරියන් 15ක් කාන්තා උපපොලිස් පරීක්ෂක තනතුරටත්, උපපොලිස් පරීක්ෂකවරුන්
එකසිය හැත්තේ අටක් පොලිස් පරීක්ෂක තනතුරටත්. ඒවගේම කාන්තා උපපොලිස් පරීක්ෂක වරියන් එකසිය හතලිස් හතක් කාන්තා පොලිස් පරීක්ෂක තනතුරටත් වගේම පොලිස් පරීක්ෂකවරුන් හතලිස් එකක් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරටත් උසස් කෙරෙනු ඇති. මේ අනුව සමස්ත නිලධාරීන් හා නිලධාරිනියන් 5824ක් සඳහා මේ උසස් වීම බලපානවා. එම නිලධාරීන් නිලධාරිනියන් ඒ අනුව උසස් කිරීමට නියමිතව තිබෙනවා. හිටපු ගුවන් සහ නාවික හමුදාපතිවරුන් වන රොෂාන් ගුණතිලක සහ වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ට නව තනතුරු උසස් වීම ප්‍රදානය කිරීම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ කොළඹ වරායේ නැගෙනහිර පරයන්තයේදී. ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු ප්‍රධානි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද අද්මිරාල් ඔෆ් ද ෆීල්ඩ් ධුරයට උසස් කෙරුණා. එය මෙරට නාවික හමුදා ඉතිහාසයේ නාවික හමුදාපතිවරයෙකුට පිරිනැමුණු ඉහළම ධුරයයි. ඊට අදාළ ධුර පිරිනැමීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. Admiral of the fleet rank to the Admiral Vasanta Karannagoda. Distinguished guests, ladies and gentlemen, it is kindly requested to be upstanding now. මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ප්‍රධානි රොෂාන් ගුණතිලක මහතාද අද මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් තනතුර දක්වා උසස් කෙරුණා. එයද ගුවන් හමුදා ඉතිහාසයේ ගුවන් හමුදාපතිවරයෙකුට පිරිනැමුණු ඉහළම ධුරයයි. මෙම තනතුරුවලට පත්කෙරෙන විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණේ පසුගිය අගෝස්තු මාසයේ 6 වෙනිදායි. මීට පෙර මෙවැනි ගෞරවනීය නිලයක් පිරිනැමුණේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාටයි. ඔහු මීට පෙර ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් කෙරුණා. මෙම තනතුරු ත්‍රිත්වයම ත්‍රිවිධ හමුදාවේ තරු පහේ නිලයන් ලෙස සැලකෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකරන දියකාවා මෙහෙයුම් අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. සැප්තැම්බර් 3 වනදා ආරම්භ වූ දියකාවා මෙහෙයුම සැප්තැම්බර් 23 වනදා දක්වා පැවැත්වෙනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම සිදු කළේ ශ්‍රී ලංකා යුද හමුදා කමාණ්ඩෝ පලකායයි. ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේකොඩ, යුද හමුදාපති ලුතනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා යන මහතුරුණතුළු පිරිසක් මෙම අවස්ථාවට වුණා. මේ පරිශ්‍රය සූදානම් කරගෙන අද අභ්‍යාසය කරනු ලැබුවේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම කරන ආකාරය පිළිබඳ අභ්‍යාසය. ඉතින් මෙහිදී මේ අභ්‍යාසයෙන් අනිකුත් සිසුන් සමග ඔවුන්ටත් අත්දැකීමක් ලබා දීමේ ආරමුණෙන් කමාන්ඩ් රෙජිමේන්තු විසින් මේ අභ්‍යාසය කරනු ලැබුවා. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වෙන බවයි අමාත්‍ය මනෝ ගණේෂන් මහතා ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායකවරුන් අතර අද අර්ලිග මන්දිරයේදී අවස තීරණාත්මක පක්ෂ නායකවරුන්ගේ සාකච්ඡාවක් පවතින නියමිතයි. මේ සාකච්ඡා අවස්ථාවේදී ජනපති මැතිවරණ පිළිබඳ අපේක්ෂකම සම්බන්ධවත් මැතිවරණ කොයාකාරයෙන්ද මුහුණ දෙන්නේ එය පිළිබඳවත් අපි දීර්ඝව සාකච්ඡා කරන බලාපොරොත්තු සිටිනවා. මේ සාකච්ඡාව අගමැති රනිල් වික්‍රමසිංහතුමාගේ ආරාධනාව පිළිගෙන පවතින්නේ. අද එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායකවරුන් සමග සාකච්ඡා කරලා ඉන්පසුයට වෙනකොට එක්සත් ජාතික පක්ෂ තුළ සාකච්ඡා පවත්වන්නට කෝප් කමිටුව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා කෝප් කමිටුව හමුවේ කනගාටුව පළ කර සිටියා. ඒ දෙවන දිනටත් එම කමිටුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මීට කලින් අපි 2019 සැප්තැම්බර් 3 වෙනිදා අපේ කාර්ක සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳෙව්වා. ඒ අවස්ථාවේදී අපි ඔබතුමාලා සහභාගී වෙලා සිටියේ නැහැ. මූලික වශයෙන් ඔබතුමාලව කැඳෙව්වේ එදා සහභාගී නොවුනේ ඇයිද කියන එක ගැන කරුණු පැහැදිලි කරගන්න. ඔබතුමා වෙනුවට සෙක්‍රටරිව මොහන් මහත්තයව යවන්න පුළුවන් කියලා විශ්වාසයක් ඒකම ක්‍රියාත්මක කරන්න තිබ්බනේ. නෑ මේ සාමාන්‍යයෙන් සභාපතිතුමා කොහේ ඉන්නේ ප්‍රෙසිඩන්ට්ලා ටික. සාකච්ඡාවක් පැවැත්වෙනවා සභාපතිතුමා බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා ටික. ඉතින් ඒකට තමයි යන්නේ. දැන් ගිය සැරේ සභාපතිතුමා අපිට තිබ්බ ප්‍රශ්න තමයි මේ උත්තර දෙන්න ලවත් දැනුමක් නැහැ කාටවත්. ඔය වගේ hina වෙවි ඉන්නවා. සභාපතිතුමා ඇත්තටම ඔබතුමාගෙත් මම සමාවිල්ලනවා මේකට මට මේ වෙන්න බැරි වෙච්ච එක ගැන. ඒක මම හිටියනම් සභාපතිතුමා ඇත්තටම ඔය තිබ්බ ඒවා ටික අපිට මේ ගරු සභාපතිතුමා දැන් අපි මේ තිබ්බ කරුණු ගැන පැහැදිලි කිරීමක් කරගන්න නෙමෙයි ඔබතුමාලා කැඳෙව්වේ. ඒ කියන්නේ ඒ කරුණු පැහැදිලි කිරීමට යන්න එපා. ඒක අපි මෙතනින් තියාගමු. අද ඔබතුමාලා කැඳෙව්වේ නොපැමිණීම ගැන කරුණු පැහැදිලි කරගන්න. මේ ප්‍රෙපර් තියන්නේ මේ තරම් වගේ කීම් විරහිත ප්‍රකාශයක් නම් අර කරුණු ගැන කොහොම කියයිද කියලා අපිට හිතා ගන්න පුළුවන් භාණ්ඩ සහකාර භාණ්ඩාගාර.
තායිලන්තයේ පැවැත්වෙන ලොකු ශූරතා බරයිසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටවීමට දිනුෂා හන්සනී ගෝමස් සමත් වුණා. ඒ කිලෝග්‍රෑම් 49 කාන්තා බරපන්තියෙන්. තරගෙන් අනතුරුව ITN ප්‍රවෘත්ති අංශය වෙත දිනුෂා මෙසේ අදහස් පළ කළා. රටවල් 126ක් සහභාගී වුණා මේ ලොකු ශූරතා තරගාවලියට. ඒ C ගෲප් එකට තමයි මම ඇඩ් වුණේ. මම ඒකෙන් 9 ස්ථානය ලබා ගත්තා. ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 72කුත් එකතු කිලෝග්‍රෑම් 157කුත් ඔසවා නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් බී කරන්න මට පුළුවන් වුණා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. එළඹෙන ජාතික මහා ක්‍රීඩාවලියේ මේට වඩා උපරිම දක්ෂතාවයකට ගිහිල්ලා ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ සමගින් ITN දිවාපුවත් අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk